මහතා දෙවියන් වහන්සේට මම නැවත වාරයක් ස්තුති කරනවා. නැවතත් දෙවියන් වහන්සේගේ වචනය ඕගලන් සමග බෙදා ගන්න දෙවියන් වහන්සේ මට දීපු කරුණාව නිසා. හොඳයි බයිබලයේ තියෙනවා නම් ඕගලන්ගේ අතේ පෙළ ගන්න යොහන් 17 වෙනි පරිච්ඡේදයට. මයිකින් කියවන්නේ අනෝ 21 වෙනි පදයේ සිට 23 වෙනි පදය දක්වා. මෙතන කියනවා ඔවුන් සියල්ලන් ඒකත්වයක් වන පිණිස පිය වූ ඔබ මා තුලෙහිද මා ඔබ තුලෙහිද සිටින්නාක් මෙන්ම ඔබ මා එවූ බව ලෝකයා විශ්වාස කරන පිණිසත් අප තුල ඔවුන් ඒකත්වයක් වන පිණිසත් යාඥා කරමි. අප ඒකත්වයක්ව සිටින්නාසේම ඔවුනුත් ඒකත්වයක් වන පිණිස ඔබ මට දුන් මහිමය ඔවුන්ට දුනිමි. මෙසේ කළේ මා ඔවුන් තුලෙහිද ඔබ මා තුලෙහිද සිටීමෙන් ඔවුන් ඒකත්වයකට සම්පූර්ණ ලෙස පැමිණෙන පිණිසත් ඔබ මා එවූ බවද මට ප්‍රේම කළාක් මෙන් ඔවුන්ටත් ප්‍රේම කළ බවද ලෝකයා දැනගන්නා පිණිසත්ය. හොඳයි අපි දෙවියන් වහන්සේට ස්තුති කරනවා මේ යේසුස් වහන්සේගේ මේ යාඥාවේ. මෙතන කතා කරන්නේ යේසුස් වහන්සේගේ යාඥාව. ඒ යාඥාවෙන් කොටසක් තමයි මම මෙතන කතා කරුවේ. අද මගේ දේශනාවට තේමාව නම් ඒකත්වය කියන වචනය. රයිට්, අපි ඉංග්‍රීසි වලින් ඒකට කියනවා යුනිටි. මේක ඒකත්වය. මෙතන මේ පද තුනෙන් අපිට පෙන්වුවේ යේසුස් වහන්සේ යාඥා කරනකොට අපියාණන් වහන්සේට කියනවා ඔබ මම ඔබ තුල ඒ ඒකත්වයේ සිටින්නක් සේම ඒක මම මේ සභාවට මේ ඇදහිලිවන්තයන්ට දීලා තිබෙනවා කියන එක. දැන් සභාව අද දවසේ අපි දන්නවා ඔබටයි මටයි ඒ ඒකත්වයේ එන්නේ අපි යේසුස් වහන්සේව විශ්වාස කරපු නිසා. පියාණන් වහන්සේත් සමග අපිට කෙලින් ඒ ඒකත්වයකට යන්න පුළුවන් පියාණන් වහන්සේත් සමග. නමුත් මෙතනදී අද දවසේ මම කතා කරන්න යන්නේ මේ ඒකත්වය තුළ අපේ සභාව අපි ඇදහිලිවන්තයන් හැටියට මේ ඒකත්වය කොහොමද අද දවසේ ඔයාටයි මටයි වැදගත් වෙන්නේ කියන එක. දැන් මේ ඒකත්වය කියන වචනයට නොයෙකුත් තේරුම් තියෙනවා. ඒකට අපි ගන්න පුළුවන් සමගිය, එක්සත්කම, එකමුතුව, එකඟ වීම. එවැනි නොයෙකුත් තේරුම් එන්න යනවා මේ ඒකත්වය කියන වචනයට. දැන් අද දවසේ ඇත්තටම අපි ලෝකයා දිහා බැලුවත්, ඕනෙම තැනක සභාව දිහා බැලුවත්, ඕනෙම දෙයක් තුළ බැලුවත් අපි හැම තැනම දකින දෙයක් තමයි විශේෂයෙන් මේ බෙදීම් කියන දේ. රයිට්, මේ බෙදීම් කියන එක ඇයි මේ මුළු ලෝකයටම ඇවිල්ලා තියෙන්නේ කියලා අපි බලන්න අවශ්‍යයි. මෙතන අපි මුලින්ම මට පේන දේ තමයි අපි ගොඩාක් දුරට අපිට මේ බෙදීම් කියන එක එන්නේ මොකද අපි හිතනවා අපිට පුළුවන් මේක තනියෙන් කරගන්න. මට අවශ්‍ය නෑ වෙන කෙනෙක්ගේ උදව්වක්. මට පුළුවන් මේක තනියෙන් කරගන්න කියලා. ගිය සිකුරාදා පාසලේ නිමල් කතා කරුවා මේක ගැන. ගොඩාක් දුරට මමත්වය කියන එක අපි හැමෝටම තියෙන දෙයක්. රයිට්, මේක අපි කැමති නෑ වෙන කෙනෙක් යටතට යන්න, නැත්නම් වෙන කෙනෙක් සමග එකතු වෙලා දෙයක් කරන්න. රයිට්, මේක අපි දකිනවා හැම තැනම, පවුල්වල, අපේ වැඩ කරන ස්ථානවල වල, අපේ ස්පාසල්වල වේවා, සභාවේ වේවා. රයිට්, ගොඩාක් දුරට අපි මේක දකිනවා. අපි ගොඩක් කට්ටිය එකතු වෙනවට වැඩිය සමහරක් වෙලාවට දෙන්නෙකුට එකඟ වෙන්න හරි අමාරුයි එක දෙයක් ගැන. රයිට්, අපි ගත්තොත් ස්වාමි පුරුෂයා භාර්යාව. රයිට්, බොහෝ අවස්ථාවේදී අපිට දේවල් තියෙනවා එකඟ නොවි ඉන්න. පාස්ටර් කියලා hina වෙනවා. රයිට්, බොහෝ අවස්ථාවේදී අපිට දේවල් එනවා, සමහරක්ලට පොඩි දේවල්. එයා මොන හරි දෙයක් කිව්වොත් මට අවශ්‍යයි ඒකට පොඩ්ඩක් විරුද්ධ දෙයක් කියන්න. නැත්නම් මම මොන හරි දෙයක් කිව්වොත් එයාට ඕනේ පොඩ්ඩක් ඒකට විරුද්ධ දෙයක් කියන්න. රයිට්, නමුත් මෙවැනි දේවල් තියෙනවා. දරුවන් දෙදෙනෙක් ගන්න, එක පවුලක දරුවන් දෙදෙනෙක් නම් ඉන්නේ. ඒ දරුවන් දෙදෙනාගේ වෙනස් වීම බලන්න. සමහරක්ලට අයියට ඕන එක නෙවෙයි නංගිට ඕනේ. ඒක ඕනේ වුණත් එයා පෙන්වන්නේ නැහැ එයාට ඕනේ කියන එක. නංගිට ඕන දෙය නෙවෙයි අයියා කරන්නේ. ඒක පොඩි දවස්වල ඉඳලම අපි දකින දෙයක්. රයිට්, ඉතින් මේ බෙදීම් කියන එක අපිට කෙනෙකුට පෙන්වන්න අවශ්‍ය නැහැ, කියලා දෙන්න අවශ්‍ය නැහැ. ඒක ඉබේම ඒගොල්ලන්ගේ ජීවිත, අපේ ජීවිත තුලින් එන දෙයක්. අපි වැඩ කරන ස්ථානවල. රයිට්, ඊට පස්සේ දැන් අපි යනවා අපේ සභාවට. රයිට්, සභාවවල තුනත් අද දවසේ අපි දකිනවා බොහෝ බෙදීම් තිබෙනවා. රයිට්, දැන් එක්කෝ අපි තෝරා ගන්න අවශ්‍යයි. අපි බෙදුනොත් මොකද්ද වෙන්නේ? අපි එකට හිටියොත් අපි ශක්තිමත්, අපිට පුළුවන් දේවල් කරන්න. ආමෙන්. නමුත් අපි බෙදුනොත් මොනවද වෙන්නේ? අපිට තනියෙන් අපිට හිටගන්න බෑ. ඉතින් තෝරා ගැනීම තියෙන්නේ අප සතුවයි. රයිට්, අපි තෝරා ගන්න අවශ්‍යයි අපි එකට වෙලා එකතු වෙලා අපි ඉදිරියට යනවද, නැත්නම් අපි බෙදිලා පැත්ත. අපිට කරන්න පුළුවන් දේ අපි කරනවා. ඔව්, නමුත් බොහෝම අමාරුවෙන්, බොහෝම මහන්සි වෙලා, බොහෝම අමාරුවෙන් තමයි එතකොට අපි යන්නේ. හරි,
ඉංග්‍රීසියෙන් කියමනක් තියෙනවා united we stand, divided we fall. Right? දැන් ඒක බයිබලයට අදාළ දෙයක් නෙවෙයි. නමුත් ඒක සාමාන්‍යයෙන් කියමනක්. ඒකෙන් පෙන්නුම් කරන්නේ අපි එකට හිටියොත් අපි ශක්තිමත්. නමුත් අපි වෙන් වෙන්ව හිටියොත් අපි දුර්වලයි. අපි වැටෙන්න යනවා කියන එක. Right? ගන්න ඉරටු මේ කොටු කැලි ටිකක් අතට. Right? ඉරටු ටිකක් ගන්න. ඒ ඉරටු ටික ඉරටු 10ක් විතර එකට තියලා කඩන්න බෑනේ කොටු 10ක් විතර. ටිකක් අමාරුයි අපිට කඩන්න. නමුත් තනියෙන් එකක් අරන් කඩන්න. ටග්ගල නවපු ගමන් ඒක කැඩෙනවා. Right? ඒක කැලි වලට යනවා. ඉතින් ඒකයි කියන්නේ ඒකයි එතනින් කියන්නේ united we stand, divided we fall. Right? ඉතින් අපිට වැටෙන්න හරි ලේසි අපි තනියෙන් ඉන්නකොට. අපිව උසවන්න කවුරුත් නැතිකොට අපිට වැටෙන්න හරි ලේසි. Right? සාමාන්‍ය හිතන්නේ අපි පළවෙනි සැරේ අපි සභාවට ආපු දවස ගැන මතක් කරන්න. අපි පළවෙනිම සභාවට ආපු දවසේ අපි ඉස්සෙල්ලාම ඇවිල්ලා ඉඳගත්තාම අපි වටපිට බලන්නේ කවුද මෙතන ඉන්නේ මාත් එක්ක එකතු වෙන්න පුළුවන් කෙනෙක්. මට කතා කරන්න පුළුවන් කෙනෙක්. හරි? අපි නිකන් කිව්වොත් මට ෆිට වෙන්න පුළුවන් කෙනෙක්. මගේ ගණයට එකතු වෙන්න පුළුවන් කෙනෙක්. අපි ඉස්සෙල්ලා බලනවා වටපිට. Right? ඉතින් එවැනි ඇයි අපි ඒක කරන්නේ? මොකද අපිටත් අවශ්‍යයි කවුරු හරි කෙනෙක් අපිත් එක්ක ඉන්නවට. අපිට අවශ්‍ය නැහැ තනියෙන් ඉන්න. මෙතනට ඇවිල්ලා හැම සිකුරාදාම හැම බදාදාම තනියෙන් ඉඳගෙන ඉන්න පුළුවන්ද අපිට? බෑ. අපි අනිවාර්යයෙන්ම හොයනවා. බලන්න අපි ඉඳගෙන ඉන්න තැන්වල වුණත් ඒ ඉඳගෙන ඉන්න අය හැමදාම ඒ තැන්වලමයි ඉඳගන්නේ. ඇයි? ඒගොල්ලන්ට ආසයි ඒ අයත් එක්ක එකතු වෙලා එකට ඉන්න. Right? ඉතින් එතකොට තමයි අපිට තේරෙන්නේ ඒ පිළිගනි අපිව පිළිගන්නවා කියලා කවුරු හරි කෙනෙක්. කවුරු හරි කෙනෙක් ඉන්නවා අපිට කියන එක අපිට මේකෙන් හැඟෙනවා. හරි? එහෙමනම් කොහොමද අපි මේ ඒකත්වය කියන එක අපි වර්ධනය කරන්නේ? නැත්නම් ඒක වැඩි දියුණු කරන්නේ? දැන් මේක ඇවිල්ලා ඔයාටයි මටයි බාරව තියෙන දෙයක්. Right? අපිට බෑ කියන්න වෙන කෙනෙක් මගේ ඒකත් මගේ ඒකත්වය මගේ එක්සත්කම වර්ධනය කරන්න ඔයා ඇවිල්ලා ඔයා දැනගන්න ඕනේ. එහෙම අපිට අවශ්‍ය නැහැ. මේක ඔයාගේ මගේ වගකීම. හරි? දැන් අපි දන්නවා අපි දැන් මම අතරම කතා කරන්න යන්නේ සභාවක් ගැන. Right? අපි මේ සභාව ගත්තොත් අපිට ගොඩාක් දේවල් අපි ඉලක්ක තියාගෙන යනවා. Right? අපි දන්නවා අපේ සභාව වර්ධනය වෙන්න අවශ්‍යයි. Right? ඒක සංඛ්‍යාත්මකව වර්ධනය වෙන්න අවශ්‍යයි. Right? අපි හැම වෙලාවම දැන් සොයා බැලීමේ කණ්ඩායම එකතු වුණාම ඒගොල්ලන් බලන්නේ ආ පළාත් වලින් කී දෙනෙක් ඇවිල්ලා ඉන්නවද කී දෙනෙක් සභාවේ රැඳිලා ඉන්නවද අපි මේ හිස් පුටු ටික අද ගොඩක් හිස් පුටු තියෙනවා මේ හිස් පුටු ටික අපි පුරවන්න අවශ්‍යයි මෙවැනි දේවල් අපි ගොඩාක් දුරට අපි කතා කරනවා රයිට් අපි ඉලක්කයන් එල්ලයන් තියාගෙන අපි යනවා ඉදිරියට රයිට් සුභාරංචි සේවයක් තියෙනවා සොයා බැලීමේ සේවයක් තියෙනවා මේවා ඔක්කොම හොඳයි මේවා ඔක්කොම අපි අනිවාර්යයෙන්ම කරන්නත් ඕනේ රයිට් නමුත් මේවා පවතින්නේ නැතිනම් රයිට් එතකොට එතන ප්‍රශ්නයක් තියෙනවා. අපි බලන්න අවශ්‍යයි ඇයි මේවා පවතින්නේ නැත්තේ කියන එක. මෙතන කතා කරනවා ඒකත්වයක්, එකමුතුකමක්. ඒ එකමුතුකම අපි දකින්නේ නැතිකොට ගොඩාක් දුරට දේවල් කැඩිලා බිඳිලා යන්න යනවා. රයිට්? නමුත් එකමුතුකම, ඒ එක්සත්කම, ඒ ඒකත්වයේ තියෙනකොට ප්‍රශ්නයක්, කරදරයක් ආවත් ඔව් අපි එකට හිටගන්න යනවා. අපිට පුළුවන් එකට හිටගෙන මේ ද තුල ඉදිරියට යන්න. අපි බලමු එහෙනම් කොහොමද මේ ඒකත්වය කියන එක අපි අපේ ජීවිතයට ඒක අදාළ කරගෙන ඒක වර්ධනය කරගන්නේ කොහොමද? මොකද්ද අපි කරන්න ඕනේ කියන එක. පෙළ ගන්න මාත් එක්ක එපීස 4 වෙනි පරිච්ඡේදයට. එපීස 4 වෙනි පරිච්ඡේදයේ මෙතන පාවුල්තුමා කතා කරනවා 4 වෙනි පරිච්ඡේදයේ 1 සිට 6 දක්වා මම කියවන්න යනවා. එබෙවින් නුඹලා කැඳවුණු ලැබූ කැඳවීමට ඔබින ලෙස සියලු ආකාර යටත් කමින්ද මොලොක් ගුණයෙන්ද ඉවසිලිවන්ත කමින්ද හැසිර එකිනෙකා ගැන ප්‍රේමයෙන් ඉවසා සමාදානීය බැම්මෙන් ආත්මයන්න්ගේ එකමුතුව පවත්වා ගන්නට උත්සාහ කරන මෙන් ස්වාමින් වහන්සේ නිසා හිරකාරයෙක්ව සිටින මම නුඹලාගෙන් ඉල්ලමි. නුඹලාගේ කැඳවීම එක බලාපොරොත්තුවකටද නුඹලා කැඳවුණු ලැබූ ලෙසම ඇත්තේ එක ශරීරයක් එක ආත්මයන්න් වහන්සේත් එක ස්වාමින් වහන්සේත් එක ඇදහිල්ලත් එක බෞතිස්මයත් සියල්ල කෙරෙහිද සියල්ල කරන කොටගෙන සියල්ල තුලද පවතිනා වූ සියල්ලටම එක පිය වූ දෙවියන් වහන්සේත්‍ය. දැන් අපි මේ කියවපු කොටසේ ඔගලන් නැවතත් ගෙදර ගිහිල්ලා බැලුවා නම් ඔගලන්ට පෙනෙයි 4 පදයේ සිට 6 පදය දක්වා මේ එක කියන වචනය 7 සැරයක් පාවිච්චි කරලා තියෙනවා.
right? Eka, eka, eka. Oyawa kandula tiyenne eka deekata. Mawa kandula tiyenne me eka deekata. Oh, hata ewilla sampurnathwaya. Hari? Iti eka hatsarayak liyala thibenawa. Eka, 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 eka. Ai me eka, eka, eka balaporottuwak, eka edehillak, eka piyanan wahanse, eka aathmayanan wahanse, eka bautisme. Ai me hama welawama eka eka de kiyanne. Api hamotama eka eka wenas wenas dewal denna thibunane. Ne? මේක ඔයයි මායි ගැළවීම ලැබපු දවසේ හරි මේ දේවල් අපේ ජීවිතයට ආවා right නමුත් ගොඩාක් වෙලාවට වෙන්නේ මොකද්ද ටිකක් කල් යනකොට අපිට මේවා අමතක වෙලා right මෙතන කියනවා දෙවියන් වහන්සේගේ දරුවෝ හැටියට අපි හැමෝටම මේ පොදු ගුණාංග හතක් තිබෙනවා right ඒ එක යන වචනය මෙතන හත් සැරයක් අපිට දීලා ඉවරයි right මෙතන කියනවා දීලා ඉවරයි මේක right එක බලාපොරොත්තුවක් එක ශරීරයක් එක ආත්මයන් වහන්සේ එක ස්වාමින් වහන්සේ එක ඇදහිල්ලක් right අපි හැමෝටම එක එක බලාපොරොත්තුවක් ඔයාට එක බලාපොරොත්තුවක් මට එක බලාපොරොත්තුවක් තව කෙනෙකුට එක බලාපොරොත්තුවක් පාස්ටර්ට වෙන බලාපොරොත්තුවක් තියෙන බෑ අපි හැමෝටම තියෙන්නේ එක බලාපොරොත්තුවක් එක ඉල්ල ඉලක්කයක් එක එල්ලයක් කරා අපි යන්නේ හරි එක බෞතිස්මයක් right මේ බෞතිස්මය ඇවිල්ලා ඔව් එකක් ඒක අපිට අපේ ඇතුළාන්තයේ විචිදේ අපි පිටස්තරෙන් පෙන්ණුම් කරනවා විතරක් නෙවෙයි මේක අපිව එක ශරීරයකට බෞතිස්ම කරනු ලබනවා ක්‍රිස්තුස් වහන්සේ තුල එක සභා ශරීරයකට සභාව ඔයාවයි මාවයි බෞතිස්ම කරලා තියෙන්නේ ආමෙන් right එකම පිය වූ දෙවියන් වහන්සේත් අපිට හැමෝටම ඉන්නේ එක දෙවි කෙනෙක් අපි හැමෝට අපිට වෙන වෙන දෙවියන් වහන්සේලා නැහැ අපි හැමෝටම ඉන්නේ එක්කෙනයි right හොඳයි මේක නිසා තමයි අපි දන්නේ දැන් මෙහෙම දෙයක් තිබෙන නිසා අපි අර මුලින්ම කියපු බයිබල් පද තුනේ යොහන් 17 එතන යේසුස් වහන්සේ කියනවා පිය වූ දෙවියන් වහන්සේත් මමත් ඒ කියන්නේ යේසුස් වහන්සේත් පියාණන් වහන්සේත් එකඟ එකට එකත් ඒකත්වයක සිටින නිසා මම ඒ දේ මේ අයට දීලා ඉවරයි හරි මෙතන යේසුස් වහන්සේ මේ දේවල් අපේ ජීවිතයට දීලා ඉවරයි right අපිට තියෙන්නේ මේ දේවල් අරගෙන අපේ ජීවිතයේ ඒවා වැඩි වර්ධනය කරගන්න මේ දේවල් එක පාටම අපේ අපි දෙවියන් යේසුස් වහන්සේ පිළිගත්ත ගමන් ඔව් මේවා අපිට තිබෙනවා නමුත් මේ තිබෙන දේවල් වලින් කොච්චරක් දේවල් ඔයයි මායි පාවිච්චි කරනවද right බොහෝ අවස්ථාවෙදී අපිට වැටෙන්න හරි ලේසි සබාව සබාවේ තුල වුණත් අපිට වැටෙන්න හරි ලේසි right මෙතන වුණත් මේ ඕනම තැනක හරි අරයා ගැන මොන හරි එකක් මෙයා ගැන මොන හරි දෙයක් අර නායකයා ගැන මේ පාස්ටර් ගැන අපිට වැටෙන්න ගොඩක් ලේසි නමුත් ඒක නෙවෙයි අපේ අවශ්‍යතාවය අපිට තියෙන්නේ අපේ කැඳවීම අපිට අපිව කැඳවපු ලෙස ඒ බලාපොරොත්තුව ඇතුව ඔයයි මා ඉදිරියට යන්න අවශ්‍යයි මේක සබාවට විතරක් නෙවෙයි මේක අපේ පුද්ගලික ජීවිතයටත් එසේම තමයි right එහෙමනම් කොහොමද මොකද මේව තුල අපි හිටියොත් විතරයි අපිට දිනපතා ඒක වර්ධනය කෙරුවොත් විතරයි අපේ ජීවිතයේ ඒ ඵල අපි දකින්න යන්නේ මේ ඵල පිට මිනිස්සු දැක්කම ලෝකයා දැක්කම තමයි ඒගොල්ලන් එන්න යන්නේ යේසුස් වහන්සේ ගාවට ඔයාගේ මගේ ජීවිතයේ ඒ ඵල නැතිනම් අපේ තුල ඒ ඵල අපි උපදවන්නේ නැතිනම් right හැම වෙලාවම බැලුවොත් අරයත් එක තරහයි මෙයත් එක තරහයි අරයා එකක් කිව්වා මෙයත් එක් මෙයා එකක් කිව්වා කියලා අපි මුණවල් දික් කරගෙන ඉන්නවා නම් සභාව අපිට පිට මිනිස්සෙක් අපි දෙය දැක්කම කාමදාක්වත් යේසුස් වහන්සේව පිළිගන්නේ නැහැ right යේසුස් වහන්සේව පිළිගන්න නම් අනිවාර්යයෙන්ම ඒගොල්ලන් දකින්න අවශ්‍යයි අපේ ජීවිතය තුල ඉස්සෙල්ලම මේ ඵල හට ගන්නවා හරි අමාරුයි මේක ටිකක් අමාරුයි අපිට නමුත් අපිට කරන්න තියෙනවා මේක මේක මේකට තමයි ඔවයි මායවයි කැඳවලා තියෙන්නේ right ඉතින් ඒ දේ අපි කරන්න අවශ්‍යයි අපි බලන්න යනවා එහෙමනම් පාවුල්තුමා මේ කියනවා නම් මේ දේවල් අපිට දීලා ඉවරයි කියලා එහෙනම් කොහොමද අපි මේ දේවල් එක ජීවත් වෙන්නේ මොනවද අපි කරන්න ඕනේ ඒක වර්ධනය කරගන්න ඒක අපි කියවපු කොටසෙම 1 සිට 3 දක්වා පද අපි නැවත කියවුවොත් ඒකේ කියනවා එබෙවින් නුඹලා කැඳවුණු ලැබූ කැඳවීමට ඔබින ලෙස සියලු ආකාර මෙන්න අපේ කැඳවීම කැඳවුණු ලැබූ කැඳවීමට ඔබින ලෙස සියලු ආකාර ඔන්න කියනවා මොකද්ද යටහත් කමින්ද මොළොක් ගුණෙන්ද ඉවසිලිවන්ත කමින්ද හැසිර එකිනෙකා ගැන ප්‍රේමයෙන් ඉවසා සමාදානයේ බැම්මෙන් ආත්මයන්න් වහන්සේගේ එකමුතුව පවත්වා ගන්නට උත්සාහ කරන මෙන් ඉල්ලනවා right මේ දේවල් අපිට කරන්න එච්චර ලේසි නෑ ඒකයි සබාව මෙතන අපිට කියනවා උත්සාහ කරන්න ඔව් අපි යම්කිසි උත්සාහයක අපි දරන්න අවශ්‍යයි මෙවැනි දේවල් අපේ ජීවිතයට එකතු කරගන්න නම් මොකද්ද මේක කියන්නේ යටහත්කම මොළොක් ගුණය ඉවසිලිවන්තකම හරි ඉවසිලිවන්තකමෙන්ද හැසිර එකිනෙකා ගැන ප්‍රේමයෙන් ඉවසා
right? මං හරි කැමති දෙයක් තමයි මේ ප්‍රේමය කියන වචනේ මේ බයිබලේ දකිනකොට. මොකද මේ ප්‍රේමය අපේ සියලු වැරදි ගොඩාක් වහන්න යන දෙයක්. මේ ප්‍රේමය කියන දේ යේසුස් ක්‍රිස්තුස් වහන්සේ අපි අපිට ප්‍රේම කළේ කොයි විදියටද? දෙවියන් වහන්සේ. යේසුස් වහන්සේව ඔයාගේ මගේ ජීවිතයට එව්වා අපි පෞකාරයන්ව සිටියදීම. එවැනි ප්‍රේමයක් තිබිච්ච නිසා තමයි සභාව අද අපිට පුළුවන් මෙතන මේ විදියට ඉඳගන්න. අපිට පුළුවන් මේ විදියට දෙවියන් වහන්සේගේ ජයග්‍රහණය සමග මෙතන ඉඳගන්න. ඉතින් ඒ ප්‍රේමයෙන් තමයි අපිට කියන්නේ වෙන කෙනෙක් ගැන ඉවසන්න කියලා. කවුරු හරි කෙනෙක් අවුරුදු ගණනාවකට පෙර අපි ගැන ඉවසුවා. ඒ ඉවසපු නිසා තමයි අද අපි මෙතන ඉඳගෙන ඉන්නේ. ඉතින් ඒ ඉවසපු ඒ ප්‍රේමය ඇයි අපිට බැරි අද වෙන කෙනෙකුට පෙන්වන්න? ඇයි අපි හිතන්නේ අපි කියපු ගමන් ඒ කෙනා වෙනස් වෙන්න අවශ්‍යයි, අපි කතා කරපු ගමන් එයා එන්න අවශ්‍යයි? එහෙම වෙන්නේ නැහැ කවදක්වත්. යේසුස් වහන්සේගේ වෙලාවක් තියෙනවා, දෙවියන් වහන්සේගේ කාලයක් තියෙනවා ඒකට. නමුත් අපි මේ දේවල් අපේ ජීවිතය තුළ ඉවසිලිවන්තකම මේ දේවල් හරි අමාරුයි අපිට. හරි මුලොක් ගුණයෙන් එකිනෙකා ගැන ප්‍රේමයෙන් මේවා සමාදානයේ බැම්මෙන් මේවා ටිකක් අමාරුයි. නමුත් අපි මේ විදිහට අපි ඉදිරියට ගියොත් අනිවාර්යයෙන්ම අපිට පුළුවන් මේ පාවුල්තුමා මේ කතා කරපු දේවල් රැගෙන අපේ ජීවිතයේ වර්ධනයක් ඇතිව ඒ ඒකත්වයට අපිට එන්න. සමහරක් වෙලාවට අපිට හරි අමාරුයි කෙනෙක් දෙයක් කිව්වම කියපු ගමන්ම ඒක හා කියලා ඒක ගන්න. හරි අපිට වෙන්නේ අපි හදනවා සමහරක්ලට අපේ සිතින් අර මං කිව්වා වගේ අපේ මමත්වය නිසා අපේ හැකියාවන් නිසා ගොඩක් වෙලාවට අපේ හැකියාවන් ඒවට බලාපොරොත්තු වෙනවා. ඒ අපේ හැකියාවන් ගොඩක් වෙලාවට එතනට වැටෙනවා. මොකද අපි හිතනවා ආව නැහැ මගේ හැකියාවෙන් මට පුළුවන් මේ දේ කරන්න, ඇයි මම තව කෙනෙක් එක්ක එකතු වෙන්න අවශ්‍ය කියන එක. එහෙම නෙවෙයි සභාව. මේකේ කියනවා සභාව එක්සත් වීමට දෙවියන් වහන්සේගේ කැඳවීම, මේ මං කියවපු කොටස. ඉතින් ඒ සභාව එක්සත් වෙන්න නම් අනිවාර්යයෙන්ම දෙවියන් වහන්සේ ඔයාටයි මටයි යම් කිසි කොටසක් දීලා තියෙනවා. අපි මේ සභාවේ පංගුකාරයන්, අපි හැමෝම මේ සභාවට අයිති. කවුරු හරි කෙනෙක් මෙතන ඉඳගෙන ඉන්නවා නම් එයා හිතනවා නම් මාව මොකටවත් පාවිච්චි කරන්නේ නැහැ, මාව බාරගන්නේ නැහැ. අපි එන්න අවශ්‍යයි. ඉන්න එපා වෙන කෙනෙක් ඔයාට ඔයාව කැඳවල ඔයාට දෙයක් කියනකම්. හරි දෙයක් කරන්න වුණත් ඉන්න එපා වෙන කෙනෙක් එනකම් ඔයාගේ ළඟට. හැම වෙලාවම හිතන්න අපි අන්න අවශ්‍යයි අනිත් අය ගාවට කියන එක. අපි ගැන විතරක් නෙවෙයි අපි හිතන්න අවශ්‍යයි අනිත් කෙනක් ගැන. හරි දැන් මේකේ වගකීම තියෙන්නේ ඔයයි මායි අතරේ. අපි වර්ධනය වෙනවද? වර්ධනය වෙලා අපි එක්සත් වෙලා ඒ මේ පාවුල්තුමා කතා කරන විදියට යේසුස් වහන්සේගේ යාඥාවේ හැටියට යේසුස් වහන්සේත් පියාණන් වහන්සේත් සමග ඒ එක්සත් වීම හැටියට ඔයයි මායි එක්සත් වෙලා අපි ඉදිරියට යනවද? නැතිනම් අපි හැමදාම ඉන්න තැන අපි බලාගෙන ඉන්න යනවද කියන එක. අපි ඇයි සුද්ධ සහභාගීත්වයට අපි සහභාගී වෙන්නේ? එතනින් මොකද්ද අපි පෙන්නුම් කරන්නේ? ඒකත්වයක්. ක්‍රිස්තුස් වහන්සේ සුද්ධෝ සහභාගිත්වයේ මේ ඒ සභා අපි ඒකට සහභාගි වෙනකොට අපි එතනින් අපි පෙන්නුම් කරන්නේ ක්‍රිස්තුස් වහන්සේ ඔයාටයි මටයි කරපු දේ, ඒ ඒකත්වයේ ඒ දේ රැගෙන මම දැන් මේ මුළු සභාවත් එක්කම මම ඒකත්වයකට එනවා. ඒකයි සභාව අපි මෙතන සුද්ධෝ සහභාගිත්වයේ දෙනකොට අපි තනි තනියෙන් ඒක ගන්නේ නැහැ. ඇයි ඒක? ඒක හැමෝටම බෙදලා මොකක්ද එතන කියන්නේ? එක්සත්ව අපි මේකට පංගුකාර වෙන්න යනවා කියනවා. ඉතින් ක්‍රිස්තුස් වහන්සේත් එක්ක ඒ එක්සත් භාවය අපිට තිබෙනවා නම් සභාව අපිට අනිවාර්යයෙන්ම සභාවේ හැමෝත් එක්කම මේ එක්සත් භාවයට අපිට එන්න අවශ්‍යයි. මොකද මෙතන ඒකෙන් පෙන්නුම් කරන්නේ අපි දකිනවා මුල් සභාවේ ක්‍රියාපත කියවන මුල් සභාවේ අපි දකිනවා ඒගොල්ලන් එකතු වෙච්ච හැම අවස්ථාවකදම ඒගොල්ලන් මොනවද කරුවේ? රොටි කැඩුවා කිව්වා. ඇයි ඒ පෙන්නන්නේ ක්‍රිස්තුස් වහන්සේත් එක්ක ඒගොල්ලන්ගේ තියෙන එක්සත් භාවය. ඒ එක්සත් භාවය තිබෙනවා නම් අනිවාර්යයෙන්ම අපි හැමෝත් එක්කම ඒ එක්සත් භාවයෙන් ඉන්න යනවා. අපිට කියන්න බෑ ඔව් මම ක්‍රිස්තුස් වහන්සේත් එක්ක එක්සත්, නමුත් මට මෙයාව අල්ලන්නේ නැහැ, මෙයාව අල්ලන්නේ නැහැ, මට මෙයාව එපා කියලා. එහෙම දෙයක් නැහැ සභාව. අපි ක්‍රිස්තුස් වහන්සේත් එක්ක එක්සත්ව ඉන්නවා නම් අපි එහෙමනම් අපි හැමෝම එක්ක අපි ඒ එක්සත් භාවයෙන් ඉන්න අවශ්‍යයි. ඉතින් මේකට ඇවිල්ලා අපි කියවනවා නම් ෆවුන්ඩේෂන් එකක් කියන අත්තිවාරමක් දාන්න ඕන නම් අත්තිවාරම ඇවිල්ලා දෙවියන් වහන්සේගේ වචනය. මේ වචනය තුළ අපි පැවතුනොත් පාස්ටර් නිමල් අද මුලින්ම පටන් ගන්නකොට යොහන් 15 කිව්වේ අපි අත්ත තුළ ඒ මිදිවැල තුළ අපි පැවතුනොත් මේ වචනය තුළ අපි පැවතුනොත් අනිවාර්යයෙන්ම අපිට ඒකට අවශ්‍ය කරන අත්තිවාරම දෙවියන් වහන්සේ අපිට දීලා ඉවරයි.
right? නමුත් මේ අත්තිවාරම අපි කොච්චර දුරට පාවිච්චි කරනවද? අපි කොච්චර කතා කරනවද ශෛලවලට එන්න? ඇයි එතනදී යම්කිසි අත්තිවාරමක් අපි සභාවට දෙනවා එතන? right? අපි ඒක ඉගෙන ගත්ත දේ දැන් අපි ඒක සභාවේ අනිත් අයට දෙනවා. right? ඉතින් එතනදී අපිට අනිවාර්යයෙන්ම තියෙනව අපිට පුළුවන් වෙන්න ඕනේ මිනිස්සෙක් වැටිලා ඉන්නකොට මනුස්සයෙක් මොන හරි දුක්බර තත්වයකින් ඉන්නකොට ඒ කෙනාව ධෛර්යමත් කරන්න ඒ කෙනාව ශක්තිමත් කරන්න හරි නිකන් බලලා අයින් වෙන්න එපා එතනින් රයිට් මොකද ඒක අනිවාර්යයෙන්ම අපි කරන්න ඕන දෙයක් මම බයිබලයේ තුලින් ඔයගලන්ට තුන් දෙනෙක්ව පෙන්නන්නම් මේ එක්සිට් එක්සත් භාවය නිසා ඒගල අපේ ජීවිතේ කරපු දේවල් පළවෙනි දේ පෙළගන්න ක්‍රියා මේ සෝරි ක්‍රියා දෙකේ පළවෙනි පරිච්ඡේදය මොකද්ද කියන්නේ තවද පෙන්තකොස්ත දවස පැමිණ කල ඔවුන් සියල්ලෝම එක තැනක රැස්ව සිටියෝය. දැන් මේ සිංහල බයිබලයේ ඒක හරියට මම දන්නේ නැහැ ඒක පෙන්නලා නැහැ. නමුත් ඉංග්‍රීසි බයිබලයේ කියන්නේ in one accord. හරි? ඒගොල්ලන් එකතු වුණේ එක තැනක රැස් වුණා 120ක්. නමුත් මේ 120 එකතු වුණේ ඒකත්වයක් ඇතිව in one accord කියලා කියන්නේ ඉංග්‍රීසි එකේ සිංහලයෙන් ඒක පෙන්නුම් කරන්නේ ඒක කියනවා ඒගොල්ලන් එක තැනක රැස් වුණා කියලා. අපි දන්නවා ඊට පස්සේ දෙවෙනි පරිච්ඡේදයේ මොනවද වුණේ කියන එක. ආත්මයන්න් වහන්සේගේ වැගිරීමක් එතනදි සිද්ධ වුණා. right? ඒ 120 දෙනා ඒකත්වයක් ඇතිව එතන හිටියම මොකද්ද වුණේ? ආත්මයන්න් වහන්සේගේ වැගිරීමක් සිටියා. සභාව ඔයාටයි මටයි ඉදිරියට යන්න නම් අනිවාර්යයෙන්ම ආත්මයන්න් වහන්සේගේ වැගිරීමක් ආත්මයන්න් වහන්සේගේ බලපෑමක් අපේ ජීවිතයට අවශ්‍යයි. right මොකද අපිව ඉදිරියට ගෙන යන්නේ අපේ දැනුමවත් නෙවෙයි right බයිබලයේ දැනුම හොඳයි නමුත් ආත්මයන්න් වහන්සේ කරන කොටගෙන තමයි අපිට යන්න පුළුවන් අපි යන්න ඕන තැනට right ඉතින් මෙතන කියනවා මේ ක්‍රියා පළවෙනි පරිච්ඡේදයේ දෙවෙනි පරිච්ඡේදයේ පළවෙනි පදේ එදා දවසේ 120 දෙනෙක් එකතු වුණා in one accord එක එක්සත්ව 120ක් එකතු වුණා අපිට පුළුවන් ද එක්සත්ව 10 දෙනෙක් එකතු වෙන්න right යාඥාවට එන්න කිව්වම කී දෙනෙක් එන්නේ යාඥාවට right ඉතින් ඒවැනි දේවල් අපිට අනිවාර්යයෙන්ම අවශ්‍යයි අපි එන්න අවශ්‍යයි එක්සිට්ව මේ සභාව ඉදිරියට යන්න එක්සිට්ව අපි එන්න අවශ්‍යයි ඉදිරියට හරි දෙවෙනි දේ පෙළ ගන්න පොඩක් sorry ක්‍රියා 16:25 මෙතන අපි දකිනවා දෙන්නෙක් පාවුල් සහ සීලස් හිරේ මේ දෙන්නා right දැන් හිතන්න පොඩ්ඩක් දෙන්නේ හිර ගෙදරක මම හිතනවා මේ කතාව ඕගලන් දන්නවා පාස දවසක් මේක ගැන දේශනා කෙරුවා මේගොල්ලන් හිටපු ඒ වාතාවරණය හිර ගෙදර ඇතුළ නිකන් හිරගයක් නෙවෙයි ඒගොල්ලන් ඒ හිටපු වාතාවරණය right මේ දෙදෙනා තිබුණානේ එක්කෙනෙකුට කියන්නේ ඔයාට ඕන නම් ඕන යාඥා කරන්න මට ඕනේ නැහැ යාඥා කරන්න නැත්නම් සමහරක්ලට අපිට හිතෙන්නෙත් නැහැ නේ අපි එකතු වුණාම යාඥා කරන්න right නමුත් මේ දෙන්නා මොකද්ද කරුවේ ඒගොල්ලන්ගේ හිටපු වාතාවරණය ගැන නෙවෙයි ඒගොල්ලන් බැලුවේ ඒ දෙන්නා එකට වෙලා ඒගොල්ලන් යාඥා කරලා ප්‍රශංසා කරන්න පටන් ගත්තා ඒ හිටපු වාතාවරණය තුල ඒගොල්ලන් එක්සිට් වුණා ඒ දෙදෙනාම එකට ඒ දෙදෙනා එක්සිට් වෙලා තමයි එකට එක්සිට් වුණ නිසා තමයි එදා දවසේ කියනවා ඒගොල්ලන්ගේ ඒ යාඥාව ඒ මොනවද වුනේ ඒ හිරගේ ඔක්කොම දෙදරුම් කරලා කඩලා බිඳලා ඒගොල්ලන්ට එළියට එන්න ලැබුණා මොකද වුනේ එතන හිර ගෙදර හිටපු ඒ මුරකාරයාත් යේසුස් වහන්සේව පිළිගත්තා right නමුත් බලන්න ඒ දෙන්නම එක්සිට් විච නිසා right දැන් දෙන්නෙකුට පුළුවන් ප්‍රශ්නයක් වෙලාවෙදී එක්කෙනෙක් අර පැත්තට යන්න එක්කෙනෙක් මේ පැත්තට යන්න කතා කරන්න නැතුව ඉන්න ඔහේ ඉන්න නමුත් මෙතන අපි දකිනවා මේ දෙන්නගේ එක්සිට් භාවය තව එක උදාහරණයක් අපි බලමු ඩානියෙල් පොතෙන් ඩානියෙල් 3:16-17 වෙනි පදය මෙතන අපි නැවතත් දකිනවා ශබ්‍රක් මේෂක් අබෙග්නෙගෝ right දැන් මේ තුන් දෙනා ඔයගලන් දන්නවා මේ කතාව හරි ඒ රජුරුව නියෝගයක් පළ කළා තිබුණා මේ රූපයට වැන්දේ නැත්තම් ඔගලම්ව මේ ගිනිවිලට දානවා කියන එක මේ තුන් දෙනාම ඇවිල්ලා කියනවා ශබ්‍රක් මේෂක් අබෙග්නෙගෝ නෙබුකනස රජුට උත්තර දෙමින් මේ ගැන ඔබට කිසි උත්තරයක් දෙන්න අපට නැත අපට ඕනෑ නැත දැන් එක්කෙනෙක් ගිහිල්ලා කිව්වේ නෑ මට ඕන නෑ කියලා අපිට ඕනේ නෑ මේගොල්ලන්ගේ එක්සිට් භාවයක් එතන දකින්නේ හරි ඇවිලින ගිනි උදුනෙන් ගලවන්ට නම් අප සේවය කරන අපේ දෙවියන් වහන්සේට පුළුවන් ඒගොල්ලන් බය වුණේ නැහැ මෙතන තුන් දෙනෙක් එකට ඒගොල්ලන් ඒ ගිනිවිලට ගියා right මොකද ඒගොල්ලන් දැනගත්තා ඒගොල්ලන්ගේ එක්සිට්ව ඒගොල්ලන්ගේ කියපු දේ අනිවාර්යයෙන්ම ඒගොල්ලන් කිව්වේ මොකද අපේ දෙවියන් වහන්සේට පුළුවන් අපිව ගලවන්න right අපිට මෙතන කිසි ප්‍රශ්නයක් නැහැ තනියෙන් නෙවෙයි මම යන්නේ තව දෙන්නෙක් සමගයි right එතන එක්සිට් භාවයක් නැවතත් යේසුස් වහන්සේගේ වචනේ මොකද යේසුස් වහන්සේ කිව්වේ දෙදෙනෙකුට පුළුවන් නම් එක්සිට්ව දෙයක් ඉල්ලන්න එකඟ වෙන්න දෙයක් ගැන මේ පොළවේ යේසුස් වහන්සේ කිව්වේ නෑ ගොඩක් කට්ටිය දෙදෙනෙකුට පුළුවන් නම් එක්සිට් වෙන්න මේ පොළවේ ඉල්ලන ඕනම දෙයක් ලැබෙනවායි සිතන්න කිව්වා
Right? ඉතින් සභාව අපි දැනගන්න අවශ්‍යයි මේ එක්සිට් භාවය කියන එක මේ එකඟ වෙන එක හරිම වැදගත් අපිට ඉදිරියට යන්න. මේක සභාවට වේවා අපේ පෞල් ජීවිතයට වේවා ඕනෙම දෙයකට වේවා. Right? අපිට සභාවට පස්සේ තියෙන අපේ පවුල. අපේ පවුලක වුණත් අපි දෙන්න ළමයි දරුවොත් සමග අපිට ඉදිරියට යන්න නම් අපි අනිවාර්යයෙන්ම එක සිතක් ඇතුව අපි යන්න අවශ්‍යයි. Right? මොකද දෙවියන් වහන්සේ තුල විතරයි අපිට ඒ ශක්තිමත් භාවය තියෙන්න යන්නේ. අපි කොහේ සිටියත් අපි දන්නවා පියාණන් වහන්සේත් පුත්‍රයන් වහන්සේත් ආත්මයන් වහන්සේත් එක්කෙනයි. Right? ඒ එකඟතාවය ආත්මයන් වහන්සේ කරන කොටගෙන සභාව ඔයාටයි මටයි ලැබිලා තියෙනවා. Right? ඉතින් අපි ඒ දේ දෙවියන් වහන්සේ අපිට නිදහස් කරපු ඒ දේ අපි අර කතා කරපු ගුණාංග 7 right? අමතක කරන්න එපා. මොකද ඒ දේවල් සමග අපි හැමෝම එකම දෙයකට අපිව කැඳවලා තියෙන ඉදිරියට යන්න. එහෙමනම් අපි තීරණයක් ගන්න අවශ්‍යයි. ඔව් දෙවියන් වහන්සේ මේක මට නිදහස් කරලා ඉවරයි. Right? මේ ප්‍රශ්නයක් මේ පොඩි අමනාපයක් නිසා ඇයි මම මේ වගේ ප්‍රශ්න කරදරවලට වැටලා තියෙන්නේ? මට අවශ්‍යයි ඒකේ මිදිලා අපි එළියට එන්න අවශ්‍යයි. ඒ විදිහට අපි සිතුවොත් සභාව මම විශ්වාස කරනවා අපි හැම දෙනාටම පුළුවන් එක්සිත්ව එක්සත්ව මේ සභාව ඉදිරියට අරගෙන යන්න. ආමෙන්. හොඳයි දෙවියන් වහන්සේට මම නැවත වාරයක් ස්තුති කරනවා. මම පාස්ටර් හිලරිගෙන් ඉල්ලනවා ඇවිල්ලා. තව දේශනා Together we stand, divided, united we stand, divided. එහෙම වචනයක් තියෙනවා බයිබල් එකේ. මතය 12:25 පොඩ්ඩක් කරවන්න. කවුරු හරි සද්ද නගලා කියනවාද ඒක? මේක යේසුස් වහන්සේ කියන්නේ බෙදුනොත් කඩම් වැටෙනවා. මට මේක කිය මුල්ම මේක කියාගෙන යනකොට මට දෙවෙනන්සේ ටග් ගාලා එකපාරටම පෙන්වුවා. ලෝකේ උන්වහන්සේ මැව්වනේ මේ පොළොව අන්ධකාරයයි ඔක්කොම තිබුණා මැව්වා. ඊට පස්සේ මොකද කරේ? උන්වහන්සේගේ ස්වරූපෙන් උන්වහන්සේ මිනිසයා මැව්වා. ඊට පස්සේ එතන කියනවා මේ God was walking in the cool of the day. මිනිසත් එක්ක කොහොමද ඒකත්වයේ තිබුණේ? දෙවියන් වහන්සේ මිනිස්‍ය අතර කිසිම ભેදයක් තිබුණා නැහැ. පුදුම ඒකත්වයක් තිබුණා එතන. හැබැයි සබව හොඳට මතක තියාගන්න. ඔබේ සිතට ආපු ගමන් මොනහරි දෙයක් ભેද කරන්න. ඔයා කෙලින්ම හිතන්න මේ දෙවියන් වහන්සේ මේ මිනිස්යයි අතර ભેදයක් ගෙනාවේ කවුද? ඔබට ඒක කියන්නේ යක්ෂයා. යක්ෂයා එතන ඇවිල්ලා දෙවියන් වහන්සේයි මිනිස්යයි බෙදුවා. ඒ බෙදීම නැවත එකතු කරන්න දෙවෙන් වහන්සේට වුමනා වුණා. මනුෂ්‍ය කයක් ගෙනල්ලා උන්වහන්සේගේ මුළු ජීවිතෙම දීලා ඒ නැවත එකතු කරන්න. ඒකයි මතය 17 යේසුස් වහන්සේ මේ යාඥාව කරන්නේ. මේ ඒකත්වය නැවත තියාගන්න මේක නැති කරන්න එපා. මම
පුරුෂයයි ගෑණිය අතරනේ භාර්යාව කවුද සෝරි මගේ සිං නෑ ගෑණි කිව්වත් කමන්නේ ඉතින් දෙවියන් යේසුස් වහන්සේ කිව්වනේ නේ වුමන් අම්මට කිව්වනේ ඒ ගෑනු කෙනෙක් කන්ද ගෑනු කෙනෙක් නෑ පුරුෂයයි භාර්යාව අතර ඒ ඒ ඒ මොහොතේ දෙවියන් වහන්සේ ප්‍රශ්නයක් අහනකොට මොකද්ද වුනේ එතන මිනිස්සු අරයගෙන කිව්වා මේ වාදීපු ගෑණි නේද එහෙම නේ කතා කරේ මේකලන් ඒ දැන් නොවෙන්නේ එළියට ගිය ගම කොහොමද මේ එක දැන් දෙවියන් වහන්සේත් නෑ මේ දෙන්නා විතරයි ෂුවර් එකට ෆයිට් එකක් පටන් ගන්න ඇති ඇයි දෙවියන් වහන්සේ ආනකොට වා ඇයි මෙහෙම කිව්වේ ඇයි වා මෙහෙම කිව්වේ නේ එක එකනා එක එක දේවල් කිව්වා කිසිම ඒකත්වයක් අතරින්ම තිබුණේ නැහැ ඉතින් මේ මේ සියල්ලට හොඳට මතක තියාගන්න ඒකත්වයේ තියෙන තැන අසමදානයක් ගේන්නේ අනිවාර්යයෙන්ම යක්ෂයා එතන යක්ෂයා ඉන්නවා ඒතර ඔයා ඇයි යක්ෂයාට ඉඩ දෙන්නේ ඔයා දැනගන්න ඕනේ මෙතන ක්‍රියා කරන්නේ අපේ සටන මාංශයත් එක නෙවෙයි කියලා කියනෝනේ. ඒතර ඇයි අපි අනිත් එක්කෙනත් එක්ක අපි සටන් කරන්නේ? වයි මායි දැනගන්න ඕනේ ප්‍රශ්නයක් තියෙනකොට මේක කොහෙද ආත්මික මේ heavenly places එපිස හයි ස්වර්ගයේ ස්ථානවල ඉන්න යක්ෂය තමයි මේ දේවල් ගේන්නේ මෙතන. දැන් අපිට අපේ සටන තියෙන අපේ සහෝදරත් එක්ක නෙමෙයි. අපේ සටන තියෙන කාත් එක්කද? යක්ෂ බලවේගත් එක්ක මේ හරි යක්ෂයට පුළුවන් මේ පේදුර තුලින් උත් යක්ෂයා කතා කරුවා. ඒක ඇත්ත. හැබැයි යේසුස් වහන්සේ පේපේ මොකද්ද කරේ? යේසුස් වහන්සේනේ පේදුර අර එකපාරකුත් මොනාර කතාවක් කියලා එයා කිව්වා යක්ෂයා නුඹ ඊළලා තිනවා පොලන්න. හැබැයි මම නුඹ වෙනින් යාඥා කරලා තිනවා. ඔයයි මායි කවදද අපේ සහෝදරයාට විරුද්ධ වෙන සහෝදරයාට අපි යාඥා කරවද? මොකද්ද අපි මේ ස්වභාවය කරන්නේ? අපි කියන අපි කිතුණු ලෝකේ මිනිස්සු මේ ළඟදී පිටින් ලෝකේ මිනිස්සු අපිට කෝල් කරලා කියන ඔයාගේ සබාවේ මෙන්න මේ වගේ සහෝදර දෙන්නෙක් ඉන්නවා. අපිට කෝල් කරලා කිව්වා අපි ගණන් ගත්තේ නැහැ. පස්සේ තව කෙනෙකුට කෝල් කරලා කිව්වා. එයා ඒ කෙනාට බැන්නා. හැබැයි මේක බොරුවක්ද? ඉතින් මේ ලෝකේ දැනගන්න පිණිස යේසුස් වහන්සේ කියනවා මම යාඥා කරනවා මේකලන් ඒකත්වයට එන්න ලෝකේ දැනගන්න පිණිස. ලෝකේ මොකක් දකින්නේ අපි තුල? ඔයගෙන් අහන්න මම මගෙන් අහන්න. අපි කාටද ඉඩ දෙලා තියෙන්නේ? අපේ ජීවිතේ අපි කාටද ඉඩ දෙලා තියෙන්නේ? දෙවියන් වහන්සේටද යක්ෂයටද? නුඹ මා තුල පැවතුනොත් මාගේ වචනය යේසුස් වහන්සේගේ වචනේ අපි තුල පවතිනවද? ඇයි දැන් අපි ඇසුවනේ වචනේ මොකද කියන්නේ? සමාදානෙන් අරකේ මේකින් නේ මේ ඔක්කොම සහෝදර හොඳට මතක තියාගන්න. මෙතන කියනවා මේ ඊකත්වයට ගේන්නේ කවුද දන්නවද? ඒ වචනේ කියන්නේ ආත්මනේ වහන්සේ. යේසුස් වහන්සේ මේ පොළොවේ ඉන්නකොට පියාණන් වහන්සේත් එක්ක ඒකත්වයට ඒකත්වයත් එක්ක හිටියේ කොහමද? අපි කියන දෙවියන් වහන්සේ ස්වර්ගයේ මම මෙතන ඒකයි ආත්මන වහන්සේ අපිට දුන්නේ. ආත්මන වහන්සේ විසින් ගෙනෙන ලද කවරෙක් නමුත් දේව පුත්‍රයෙක්. ඒකයි දෙවියන් වහන්සේ යේසුස් වහන්සේ දියපල්ලා කිව්වේ මේ මාගේ ප්‍රේමවන්ත පුත්‍රයා.
මොහු කෙරේ මම ඉතා ප්‍රසන්නයි. සභාව අපි නැගිටලා අපි කියමු දෙවෙන් වහන්සේට මන් දන්නේ දෙවෙන් වහන්සේ අපි දිහා බලලා අපිට එහෙම කියන්න පුළුවන්ද කියලා. මම ඔබ කෙරේ ඉතා ප්‍රසන්නයි. මට ඕනේ ඒක දෙවෙන් වහන්සේගෙන් අහගන්න. ඒක ඔයාගේ යාඥාව නම් දැන් මේ මොහොත අරගෙන උන්වහන්සේට කණ්ඩාය ලව් කරන්න ඉල්ලන්න. මෙතන ජීවිතේ නිකන් නාස්ති කරන්න අවශ්‍ය නැහැ. මෙතන ඇවිල්ලා කාලේ නාස්ති කරන්නත් අවශ්‍ය නැහැ. නිකන් බොරුවක් කරලා යන්න මේකෙන් රැවටෙන්නේ ඔය කවුරුවත් නෙමෙයි. ඔයාවම රවට්ට ගන්නවා. අර සමහරගලම අද ඇවිල්ලත් නැහැ. ඒක හිට වෙඩි හොඳයි අඩු ගානේ ගිහිල්ලා මොන හරි පාට් ටයිම් එකක් කරලා ගියක් හරි හොයාගත්තා නම් මොහොතක් කරගෙන ඔයා තනි වෙන්න දිවෙන් වාසෙත් එක්ක සිත දකින්න දිවෙන් වාසෙත් එක්ක ඔබ තනි වෙන්න උන්වහන්සේට කියන්න මට පෙන්වන්න මගේ ජීවිතේ එහෙමයි දාවිත් යාඥා කරුවේ මාගේ සිත සොයා දැනගන්න සෝදිසක දැනගන්න නපුරු දෙයක් මා තුළ තිබෙනවාද කියන්නේ අපි ඔබ වහන්සේට